liberal පක්ෂය කැටියට අපි කරු ජනාධිපතිතුමාට ඔක්තෝබර් මාසෙම ලියලා කිව්වා ඉක්මනින් සංජාත යන්න එපා. මොකද තව අවුරුදු කීපයක් තියෙන නිසා වැඩ ටිකක් කරන්න ඕනේ. මීට මාස කීපයකට ඉස්සෙල්ලා මම ජනාධිපතිතුමා සමහර ප්‍රතිඅංකන කතා කරනකොට කිව්වා නෑ නෑ මේ ඉන්න මේ ඡන්ද ඉවර වෙනකම්. ඉතින් කරු ජනාධිපතිතුමාගේ ඔළුවේ තියෙන්නේ එයා ජනාධිපති වෙලා තියෙන්නේ ඡන්ද තියාගන්න. අපේ ඡන්දයක් දෙන්නේ ජනාධිපතිනේ කියන පත් කරලා වැඩ ටිකක් ගන්න. ඉතින් අපි ලියලා කිව්වා නොයෙක් ප්‍රතිසංස්කරණ පොරොන්දු වෙලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණ, මේ ප්‍රාදේශීය සභාවේ බලතල ගැන ප්‍රතිසංස්කරණ එකක්වත් කරලා නැහැ. ඉතින් තමන්ගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණු දේවල් කරන්න නැතුව නිකන් ඡන්ද තියෙන එක වැරදි. අපි කිව්වා මෙහෙම නිකන් ජනතාවේ කාලේ මුදල් විනාශති වෙලා ඡන්දයක් තියෙන එක කළොත් අපිට එතුමාට සපෝට් එක දෙන්න බෑ. එහෙත් මේක කිව්වට අපිත් බැලුව හොඳ අපේක්ෂකයෙක් ඉන්න ඕනේ. මක් නිසාද අපි ඉන්නේ අපේ 2009 ජයග්‍රහණය, ඒ කියන්නේ ත්‍රස්තවාද විරුද්ධගස ජයග්‍රහණය ගැන ආඩම්බර වෙන රටේ ඒක එක්සත්භාවය රැකගන්නා කෙනෙක් අවශ්‍යයි. එහෙත් සමාජය ගැන හිතලා අපි පොරොන්දු වන ප්‍රතිසංස්කරණ අපි මේ ආණ්ඩුවට බැඳුන ප්‍රතිසංස්කරණ තිබුණ නිසා ඒව ඉතුරට ගෙන යන්න පුළුවන් කෙනෙක් තමයි අපිට ඕනේ. ඉතින් ඇත්තට ලිබරල් පක්ෂය ඉතාමත් සතුටු වුණා මෛත්‍රපාල සිරිසේන ඇමතුමා ඉදිරිපත් වෙනකොට. මීට මාස කීපයට ඉස්සෙල්ලම ජනාධිපතිතුමා කිව්වා ශ්‍රී ලංකා එකේ මන්ත්‍රීවරුන් එක්ක ඇමතිවරුන් එක්ක වැඩ කරන්න. මම කිව්වා ප්‍රසංස්කරණ කරන්න විශේෂයෙන් අපි මේ ව්‍යවස්ථා සංශෝධනය. එතුමා මට කිව්වා නෑ නෑ මට ඡන්ද ලැබෙන්නේ නෑ. මම කිව්වා ශ්‍රී ලංකා එකේ විශ්වාසය තියන්න. ඒක මධ්‍යස්ථ පක්ෂයක්. අන්තවාද මිශ්‍රක යන්න එපා. ඉතින් එතුමාට කිව්වා නෑ නෑ ඔයා දන්නේ නෑ ඒකේ මිනිසුන්ගේ හැටි. මං හිතනවා අනිත් කට්ටියක් එයාගේ ඔළුවට දාලා තිබුණා මේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ටිකක් මේ අගමැතිකම හොයනවා කියලා. ඉතින් පවුලට දෙන්න යනකොට ඒගොල්ලන්ට විශ්වාස කරන්න බැරි වුණා. මේක හරි දුකයි.